ආර්ථික අර්බුදය හා නිසි කළමනාකරණයක් නොමැතිවීමත් දූෂණයත් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කර තිබෙන බලපෑම ලාභ නොලබන මානුෂීය සංවිධානයක් වන ඩිරෙක්ට් රිලීෆ් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිදරව් කර තිබෙනවා. එම සංවිධානයේ අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට බොහෝ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සඳහා ප්‍රවේශය අහිමි වී ඇති බවත් ඔවුන් මානුෂීය ව්‍යසනයකට යොමු කරමින් ඇති බවයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඩිරෙක්ට් රිලීෆ් සංවිධානයේ ඍජු සහන සේවා හදිස්සි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇලිවේ මහතා පවසා ඇත්තේ මෙරට තත්ත්වය ඉතා දරුණු බවයි. ඉදිරි මාස 6ක කාලය තුළ මෙරට ජනතාව අතරින් විල්සනකාරී මරණ සංඛ්‍යාවක් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඩිරෙක්ට් රිලීෆ් වෙබ් අඩවියේ පළ වූ ලිපියකට අනුව සාමාන්‍යයෙන් ඖෂධ 1300ක් ගබඩා කර ඇති ඇඳන් 3500කින් යුත් කොළඹ ජාතික රෝහල බේවර විට ඉතා අත්‍යවශ්‍ය ඖෂධ 60ක පමණ හිඟතාවයකට පත්ව ඇති බව සඳහන්. රට තුළ නිර්විදින ඖෂධ හිඟයක් පවතින බවත් වකුගඩු බද්ධ කිරීම ඇතුළු මෙරට සාමාන්‍ය සැත්කම් බොහොමයක් නතර වී ඇති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.